දපි කතා කරන්නේ පුරාණ ශීලංකාවේ වාරිකර්මාන්තය තුළ සමාජ පුරාවිද්‍යාත්මක අවකාශය හඳුනාගැීම සම්බන්ධය. පුරාන් ශ්‍රීලංකාාවේ වාරිකරමාන්තය වර්ධිනය සම්බන්ධයෙන් අවධානයම කිරීමේදී විශේෂයෙන්ම සමාජ පුරාවිද්‍යාත්මක ක්‍රියාවලිය. ස අධ්‍යන කරීමීද අපි ප්‍රධානවශයෙන්ම අබිලේකනමේ මූ අයිතිහාසික මූලාාසසාහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන මූලාශයන් පර්ශීලය කරන සිද්ධ වෙනවා. වාරිකර්මාන්තයානු හුද්ද කලාවම බිහිවිච්ච දෙයක් නෙවේ ඇතවසයම ජනතාවගේ අවශ්‍යතාවත ගොඩනැගිලා ඔවන් නිසාම කමක්ක්‍රමය වර්ධනයවුවක් ොද හේතුව ජ කලින්ම රජුවම ජනතාවගේ අවශතාවක් මේ ජතාවගේ ජලාවශ්‍යතාව සපුරගැනීම එක්්‍රියාවලයක්ත් තයි වාරිකර්මාන්තය බිහිවවෙන්නේ විශේෂයෙන්ම කොසිිකර්මාන්තය ප්‍රධාන කරගත් සමාජ ක්‍රියාවලයක් තුළ අනිවාර්යෙන්ම ජල සම්පාදන ක්‍රියාව ඕමනාවවා වාරිකර්මාන්ති ිහිවිෙනත් එහි එක්පති පලයක් ලෙසිින්. ගොට අපට කතාරන පුලන් තවත්කාරණයක් තමයි වාරිකාමා සමක සම්බන්ධූ සාමාජ්‍ය ක්‍රියාවලින් පිළිබඳව ඇතවශයේ මේ සම්බන්ධයෙන් අවධනනිමුකර අද්දදි සාමාජය ක්‍රියාවන් රසක් පවතින බහඳුන ගන්න පුලුවන්. ඒ අතර දේශපානික් ක්‍රියාවලි ශක්තිමත්වීම ජල සම්පද හිවීමේ මට්ටමානුව සංස්කෘතික පදනමක් සමාජය ගොඩනගීම ජනතාව අතර සංකන සමාජ පූර්ණත්වයක් බිහිවීම සහ සමා සමතාවෙන් හර්්‍යාත්මක බවර්ධනයවීම ග දග කොටුන් ආර්ික දන ක්ති මත්ීම. මෙවැනි කරුණු අපට ඉතාමත්ත දකත්වෙනවා සමාජය පුරාවිද්‍යාත්මක ක්‍රියාවල හදර ගණන්නඩ. ඇත වශයමක් අප මේ වර්මනය සබාධය සම්බන්ධය ඕදාානය ම රදදිි පහැදන කාරණන තමයි . රජුවම දේශපාන ක්‍රියාටි සම්බන්ධීම. ඇතවශෙන්ම ජල දේශපාන පිටි කියලා වාට පොල්ටික් කියේලා මෙන්න මේ ජලදේශපාලන කිය නම් භාවිතා විස්සර පමිලතින්නේ ජලය එතරම ගදගත් බව මේ වර්තමන සමාජය තෙරුන්ගත්ම තුළ. නමුත් අපිට මේ සංකල්පය සම්බන්ධයෙන් විමසීමේදී ශ්‍රී ලංකාව තුළ මේය ඉතාමත් ඇත අතීතියක් ඔස්සේ ක්‍රියත් මොකුණ යිකරහඳර ගන්න පුළුව. විශේෂයෙන්ම සංවර්ධනය අත්පත්පරම මූලෝපායක් ලෙස. ජලකමනා කරණයක් තුළින් ජනතාවත් අවශ්‍ය ප්‍රතිලාබ ලබාදීම රාජ්‍යවා මක්ක්‍රස, පුරාණයේ සිටම සැලකු බවට අපිට විද ූලා සෑංග තුෘ තු බාගන්න පුළුව ය වසක ම ල යගේෙන් පනක්නේ ඉල්ළට කර සගේ සහ ර දැ ෑ ග ද ග හැ න. ර් විශෂම වාරිකර්මාන්තය ප්‍රගමයට බලපෑ සමාජ පුරාවිද්‍යාත්මක අවකාශය හඳනාගැීමේදී. අපිට එහි ඉතිහාසය සම්බාධ වසනය කරන සිද්ධ වෙනවා. විශේෂයම පූර්ුව යිතිහාසික අවදිය අපි කියන පොටස්ටෝරි පියට් කියලා මෙට මේ කාලයේ මෙරට ජනවාස කරනය සම්බන්ධී සිටම අවධ නුමකාණ සිද්ධව වෙන. විශේෂයම එතෙක් පැවති ඒකාරි ඇපුම් ක්‍රමය වෙනුවට පරිසරය මත පදනම් වූ විදධත්තගතු අර්ථ ක්‍රමයකට යොමුවීම මේ අවදි දක්ක ලැබෙනවා. එයට හෙල් තමයි ජනතාව විවිධ වූ අර්ථක්‍රමයන්තුළ තමන්ගේ ජීවන රටාව ගොනකරග උස්සාගන්නා උදදාහනය වසිං ගත්තුත්තෙම වේලි කලාපීයේ ජනතාව ප්‍රධානමශයම ගොවිතන පදන කරගත්තු අර්ථක්‍රමයකටත්. කඳුකර ප්‍රදේශයට පූර්ු අයිතිහාසික ජනතාව කුළුබව නිෂ්පාදනය කණින් සම්පත්වැනි දවපදනා කරගත්තු අර්ථ ක්‍රමයකටත් සාකර කලාප හිටපු අය දීරුරමාන්තය වානජයවැනි කයාවන් පදනක අර්ථ කරමකට චොමවීමක්ට හඳු ගැනීම හැකියාව පවති නවා. එතු අපට පූර් යිතිහාසික අවදේදී මේ වරිකරමාන්තය ඇති වර්ධය පිළිබඳු අවධානම රද්දිී අපට මෝලි කවශීම හඳුනා ගන්න පුළන්දයක් තමයි ලංකායි වේලි කලාපේ මෙම ජනතාවගේ ව්‍යපතිය හරාකාරක සිද්ද වනනා දෙකෙනෙ මොද හේතුව ලංකායි වාරිකර්මාන්තයේ ආරම්භෙකි මේ පූරයිතියාසිගේ ජනතාව. නතකොට අපිට පේන දෙයක් තමයි යාානුවය නිම්නේ මල්ලතුව නිම්නේ කලාවය නිමනය දරුව නිමනය වනි ගංගානීම්න ආසිතව. නගේ සුසාන ූමිල් ක්ෂ ලබෙන ඇවසේ සුසන ූමිලකෙන්නේ ඔඕුන්ගේ ජනවාස පිළිබඳව කිසම අදහසක් ලබාගත හැකි ප්‍රධානත්තම පුරාවිද්‍යාත්නක සාධකයා. එතකොට පූරයිත්‍යයාසික අවද්‍යයේදී පාරම් මහවිශල්ල නිර්මාණය කලාපට කියන්න බෑහ බොහමවිට සිද්ධ වෙන්න ඇත්තේ කුඩා ප්‍රමාණ වාරි මාර්ග. ඒ බොහම සිද්ද වවෙන්න ඇත්තිේ ප්‍රධාන වශයෙන්ම. මිනිසුන් සවභාවධර්මයම තිබෙන ක්‍රියාවලින් අ අත්දකින් කරගනීම දහැන වසින්සාභායකෝ වතුර එක්ක්‍රස්සන පතස්වැනි ස්ථාන ක්‍රමක් ක්‍රමයෙන් ඔවුන් එම ස්ථාන ජලධාර්තා වැඩිරගැනීමට ඉදිරි පසින් ගනතං ජලය පිට යන ස්ානයෙන් පස්සවැටියක් ඉෙමතුලින් සාදාගන්නාවූ ඉස්ථානය අවසාය කමක්ින් කුඩා ගෞබෝඩ පත් වෙලා. ඉදිරයේ දී එය මහාගව බවට පත්වීමට පේවර්තබනට ඇති. ඇතවශ මේ ඒ සඳාවන දැනුම සතාක්ෂණය මේ පූර අයිති්‍යසි වගේදී ඔවුන් ලබාගෙන තිබුණු හැක්‍යාවන් සහ ඔවන් තමට ඔවුන්ගේ තාක්ෂණක ක්‍රියාවලිය ඒ සදා හෙතුවෙන්න ඇති. එතකොට පූරයිතිහාසික අවධයෙන් පස්සේ අපට මුදවන්න මුල්ල යිතිහාසිකවදිය සාමාන දලවශයෙන්ගත්තුොත්හම. අෞුරාධපුර මුල්බාගේ ආරම්භ කවය මුල්ලයි තැසි කවය කර සලකනවා ගර මේ මුල්ලයිත අවධ්‍ය සම්බන්ධයෙන් තොරතුරු හඳුරාගන්න පුරුවන් බොහොමත්ම වැදගත් පෝරබහම ශිරාල්ලයකන අපේ සමාජය තියනෙනවා ඇතවස මෙම ශිලාලයක නැසුරින් එදා සමාජයේ ප්‍රසාරණය සම්බන්ධය බොහෝ තොරතුරු අනාවරණය කරගැනීම හැකාව තියෙනවා. ම සල්ලි පරක්ෂාකිරීමද පැදිලිකාරණය තමයි එකල. මේ සමාජ ක්‍රියාවලේ නාකත් තුම් පිරි සම්බන්ධින් තොරතුරු අනාාවරණය කරගනට හැකිවීම. උදහරණය කොසිංගා තොත්තෙම පරමකවරු ගපතිවරු ගමිර බතවරු ආදි වශයෙන් සඳහන් වනු පදවිනාම බොහෝවෙට ඔුන්ගේ ගෝතික පදන මත හෝ හැමනැත්තම් ජන ව්‍යාප්තිය මත සකස් වෙලා ජනවාස ක්‍රියාවලයට නායකත්තය තුුන් පිරිසක් කියලට හිතීම හැකියාව පවතිනවා. එතකොට මෙන්න මේ අවධයේදී. අපිට වලි කලාපය ජනවාව බිහමකරේ බලපපු ප්‍රධාන වාර්සාධක දෙකක් හඳ ගණන්න පුුවන්. එඉන් පලවිණියක තමයි ඉතා සරල් ලෙස නිර්මාණය කරන ලද තඩාග වැසිජලය රඳවාගෙන එම ජලය පාතිමි කළමාර්ගෝස්සේ භාවිතක කරමින් අවශ්‍යතාව සඳ ප්‍රෝජේයට ගනීම. දෙවන්නවන්නේ වසර පුරා ජලය රගෙන යන ජලමාර්ග ආතිමික අයුරින් ගල් පරුට දව ආදිය දම හරස්කොට එම ජලයේ කොඩා ඇලමාර්ගෝස්සේ ලබාගැනිීමින් අවශ්‍යතාවසදා ප්‍රෝජන්ටි ැනීමද මෙන්න ක්‍රම දෙක ඇතවශම ලංකාවේ මූලික වාරිකරමාන්තයක් කියල මූලික වාරි විශිස්තා කියලා අපට හඳුනා ගැනීම හැකාව පවතිනවා. මුල්කාලය ජනාවසකරන්නේලා මෙවෙනි ගාමියය වැැව් වල දායකත්ේ ඉතාමත්ම ඉහළ මට්ටමකින් පැවති බවට හඳුනගන්න පුළුවන්. විශේෂෙන් මෙවැනි ගාමිය වැආශිතව ජනාවාස බිහිවූ බවට අප හඳුනගන්න පුළුවන් ප්‍රධානම සාක්ෂිතමයි. එවැනි ප්‍රදේශ ආසානය පවතින පූර භහමි ශිලාලයකන. විශේෂෙන්ම ලංකාවේ වේඩි කලාපී ආසිත පර්භහම ශිලාලය එක්කන. තිබෙන ස්ථානලට ඉතාම සමීපවමිවෙනි කුඩා ගෞ වැැව් තියෙන බව හඳුර ගන්නපුළගේ සාක්ෂි අධරත් ේෂව තිබෙනවා. එතකුට මෙම ගම් වැව හැතන් ගාමිය වැවාපි ගාමියය වැව ඉදිරිපත් ඉදි කිරීම මූලිකු වශයෙන් පොදුකඩුත්සක්ෂේ තමයි සර කල ක්‍රියාත්ම කල තියන්නේ. නමුත් මෙහි නායකතවය බොහෝ විට. එහි ඒ කාලෙහිටපු පරමකවරු හෝ එහම නැත්තැන් ගපතිතවරු ඒ වගේ හිසමූ ප්‍රධානයෙක්විසින් දරන්න නැති. ඇතැන් වෙලාවට මේ සිිලාලයක දක්වන ව අපි හම කියන්නේ මින මේ වාරිි කරමාන්තේ නායක දන් පිරිස්වෙන්න්න පුළුවන්. එහෙම නැතං එහි ක්‍රියාවලයේ ාකරවවෙෙන්න්න පුළුවන් ඇතැන් පුූර හම සිිලාලයේ කනල වව ිමිරුවන් වූ පරමකරගෙන සඳහම් වෙන ඒක ඉතා මන්න්න වැදගත්ම සාඳකයක්. මීට අම තරව. ඇද ද ක්‍රම ක්‍රමෙන් ටේ ආර්ථිකය සංවාර්ධනය කරලීමේ වාහීම රජුට හා සම්බාන්ධය වෙන. එතකොට රජු එහිදී කුජිකාර්මාන්තය නගසිරියු කටයුතු කරනවා ඒ සඳහා ඔහුට වාරිකර්මාන්තිය වර්දන කරට මැදිත්තයන සිද්ද වන මෙන්න මේක වාරිකර්මාන්තය විකාශයට රජෝම් බලලාාපු කාරර්ණය ට පත්වනවා. එකොට අප ටේන කකාරනයයක් තමයි . තුපර ලනසි වනවිට. ලංකා වේලි කලාපේ සෑම ගමකටම කුඩා ැවත්ති බිදුුමව. එතකොට මේ කාලයේදී ලංකාවේ ප්‍රධාන ජල සම්පාදිකම දෙකක් පැවැති ලාතියෙනවා. එකත් තමයි ජලමාර්ග හරහා ස්තිරලෙස ගලින් කළ කඩා වේල්ලක් බැඳලා හෝ එම නැත්තන් දඩුුවලින් හෝ මැටියෙන් හෝ විෙනත් අර්තාව ක ක දව ා ක ේ ල්ලක් බැඳලා. ජල්ලය ඇල මාගකට යොමු කරල ප්‍රජන ැීම අපිගේනො මේ එකක තමයි ලංකාවේ අමනහි මූලාරම්භය. දෙන්න තමයි පස්වැට ඉදි කරලා ඒහි රැස්වන ජලය ඊට පහලෙින් වූ කකු බිමට යම කිනීම ඒ පසට දිිර නොකගන්නේ කිසිම් භූමියක පිසින් පහත් භූමියක ජලය රස්වන ආකාරය බල ඒ ජලය පිටාරයන තැන ආවරන කල පස්සට ඉති කරන ඇත්ව සේ මාර්ම කලින් කිගවා වරදි ලවක මූලික සංකල්පය තමයි මේස්ථා මෙම අවස්ථාව. එතෙකොට කිිස්ත්‍රපූර පළමණ සයවස අවසාන භාගය වන විට හඳුනාගන්න පුළුවන් විශේෂ ලක්ෂණයක්තිනවා. ඒ තමයි එතෙක් පැවති ග්‍රාමියය වැව් සංකල්පය විශාල වාර් නිර්මාණ දක්වා පරිවාතය ලක්කීම. ඇත වශයෙන් මෙන මේ ක්‍රියාවල නිිනම මේ ක්‍රියාවල සිද්ධ වෙෙන්ඩ මූලුකශයෙන් බලපාලතියෙනවා කිිස්තු වශ පලමන සය වසේ වස බජුය කාලය. වන්සකතාව කියෙනාකායටම ඔහු වැ් සහ අමුණු ගානාවම කල්ල තියනවා. ති ඒ ලලාාපු හේතුන් තියෙන්න්න පුළුව ඒ අතර අපට හඳනගන්න පුළුව ජනගහනය වර්ධනවීම නාග්‍රී කරණය තවදෝට දියුණීම වානජ කටයුතු දියුණ වැනි සමාජි හේතුූන් මීනි ඇති වෙච් නිිෂිප. ඒධනයට වඩා පරිබෝජයට වැඩවීම පරිබෝජය වැඩීමනි සනිවාර්යම අතරේක කුෂි නිෂ්පාධන ප්‍රමාණයක් නිපාධනය කන්න උමනාවවා මෙන්න මේ සඳ අවශ්‍ය වන ක්‍රාවලටවස වාරිමාක සම්බන්ධ කරයට යොම සිදුවීම. ඊල්ලංකාරණනතමයි ගාමි වැවල පත් දුරතාවන් ඇත්වසය මේ ගාමි පත් දුරතාවංකිලක කියන්නන්නේ ැව කුඩාාවීම නිසා වැඩිජල ප්‍රමාණයක් ඇස්කරගැනීමට නොහැවීම. අනි කාරර්තමයි ව එක යික්මැනින්ීමම ගොඩවීම ලක්. ඇතින් නිෙසහි කාරක්ෂ තව අඩුුවෙනවා. ති මෙන්න මෙමවිනි හේතු මත කුඩාැව විශල් වැවදක්වා පරවාර්තිනය වන්න ඇතිේ කෙලපට හිතන්නට පුළවා. එතකොට අපට පේන කාරණයක් තමයි සාමාජයේ ය පාර්යායන්හා අදක්කින් වර්දිනය කරගැනිීම සා. ග්‍රමිය වැවෙනට වැඩි ජලධාර්තාවක් ක්‍රඳවා ගත්හැකි ප්‍රමාණ වැවස් සහ ඩ ජල ප්‍රමාණයක් වෙන තරීම කැල් හැකිේ විශාල ප්‍රමාණ ශෛලමය අමනුහහා දීර් ගලමාග ැනීම ොමවීම දවදහනයක් කොසසිගතු අස රජු ඇල්ලහරමුණන සදදු බව වන්සකත සඳදහ කන්නව. ඇලහ රමුණෙන් ඒකාල්දිම ජලය රගන ගිහිලතියෙන්නේ වර්තමාන කවුඩුල්ල ගවතියන ප්‍රදේශයට ඒ එක ඇත්තවශයයේ දර්ගල මාර්ගික, ක්‍රියාවලියස් විල සාක්ෂ කාරීමට හඳර ගැමීම හැකව තියෙනවා. ඒත්. パリワティに差しいタであったまいキ岸ビてが අපට විශ්ස කලන හැකි මේ ගාමි වව් අභවට ගයායයි කියලා ඇත්ත වශයෙන්ම ගාම ැක්‍යාත්මකුණා මොද හේතුව ඒ වැව්ලින් ලැබෙන ප්‍රයෝජනීට වට වෙනස්. විශේෂයෙන්ම හොද කලා ප්‍රදේශකට ගාමීයි අමත ගත්ව මකො මහ පරිමාණ වරි කර්මාත තුරින් චලය සම්පාධනිකට හැකිවෙන්නේ පිට කිසතර වූ සීමි ප්‍රදේශක නමුත් කුඩා වැවට හෙමනවේ ඒ අදල්බූ මේිය ජලය රස්කරගනීමේ හැකය පවතින නිසා ඒ කුඩා වැව් කිසිවටත් අභාවට ගෙන අපටත්. දර දක්කලැබෙන කුඩාගවැව මේ ගාම ලංකාාදන පැණම වාර් කර්මාන්තලෙස හඳ විශ්වාස කරන පුළුවන්. එකට වාර්කාම සම්බාධය අවධන කරදේ තවකකාරනයක් හඳරගන්න පුළුවන්. තමයි ලංකා විශෂයම මේ බව කරර්මාන්තිිකනව ඉදිකිරීම කර්මාන්තයේ රාජ්‍ය පාලකින් විසින් ජනතාව වෙත කිසිිටකත් බලය යොමු කරන ලද ක්‍රියාවක් නොවන බව. ඇ තවශම්ම මේ වා කරලතින්නේ වහසම පය කරග නෙව. ව් අමනු ඇල්මාරගගේ ඕනෑ කුුණ වාරික්‍රමයක් වනත් ඒ කාලතුල නිර්මාණය ලතියෙන්නේ. ප්‍රධානවසයම ජනතාවගේ අවශ්‍යතාවන් හඳුනාගනිමින්. විශේෂයෙන්ම ජනතාව උදෙසා තමා සේවය කළු තියන විශ්වාසය මත රජු. ඒ ජනතාව අවශ්‍යතාව හඳුනාගනිමේ. ඒ අනුව ප්‍රාකිරීම ප්‍රතිඵලැක්මත ජන සහභාගී්‍යය තුළින්ම මේ වැව් නිර්මාණකරා. ුව ජනතාවගේ සමාජහා ආක සංවර්ධනය ප්‍රජාවගේ සභාගීය දිරිගැනීම . ගാමയ ප්‍රජාපා සං ධ ඒ බද කිරීම . කර ගന ළ න් රන්න . തක ජනතාවගේ ලින් ට ක් ළබඳ खി ಂකා ാජය බන්නේ නැති න හැ.

එකොට ිස්ත්තුවශාරම්භය වන විට ජලය කියයන්නේ ඉතාම සීම සම්පතක් බව දෙශපානවියෝහය තවරුන්ගත්තා. එනිසා එය වර්තමානය මෙම කිසිම් ආකාරික ආර්ථික බා්ඩ බට පත්තල තියෙනවා. එනිසාම ජලයට මිලක් නියමකිරීමේ තුළින් ඒක ආරක්ෂාකිරීම ක්‍රමවේදයක් පුරාතන් සමාජයේ ක්‍රයත් ක කරප හ තුරගණන්න පුළුවන් ඇත වශයම පැන ශිලාලේක දක්ලවෙන දක් පත්ති. උදක පති ඇන මෙන්න මේවා කලින්ම ජලයහා සම්බන්ට ඇකු බද වශයෙන් හඳුනකරතිය නවා ඒට අමතරව අපට පෙන්තාත් කරණයක් අතමයි වාර් ක්‍රමහා එහි පරිපාලනය සම්බන්ධ නීතිරීත් සමුදායක් බිහිවීම. මේක නීතිරිත් සමඟ පමණක් නෙවෙයි ජන සම්මතයෙකුත් එක්ක ඇතිවෙච්ච දෙයා. ඒක ප්‍රතිඵල වනේ ජනතාව විසින් රජුට විශාල වාර්කර්මාන්තේ නියතිීමට අවශ්‍ය බලය ලබාදීම. ඒ ත රැක්නවේ රජ රජුවම විශ්වාස කරා වාරිකර්මාන්ත නිර්මානය කළ ජනතාව සුකිිතු මුතකරීමේ වාීම තමාට පෞති නොය කියෙලා. එඒය අනුව ඒ රාජතති ඉස්තතිර සාරන දේශපාලික ක කියාවල බට පත් වුණා. උදහ නැක්වසිංගත් ොත් හෙම එක්තර සමාජිස්තරායනැක් විසිං වෙන ප්‍රතිශයප කරනු ලද මහසෙන් රජු ජනතාව විසින් ඇද බැඳගත්තේ ඔහු වාරිකර්මාන්තය සංහර් දෙලි කරපු උදහ දායකත්ය කෙනෙක අපට පෙන්නදීමට පුළවාන්. එට මෙවැනි තත්തයම්මත, ්‍රස්තුවශ හත්තන සියවස වන විට. ඇල මමාර්ගමගේෙන් ගංගා නිමන අතර සඳතාව ඇතිකිරීමට තරාම් ශක්്තිම වාරි කරමාන්තය ලංකාාවේ ලංකා ස මාජයේ බහො බේවෙනවා. එනිසා සිද න දදා ප්‍රදාන කරන තමයි ලංකා ේලි ලාප හ പදශවල වාරි නිර්මාණවල කාර්ක්ෂමතාව ඉහළ මටව ව ිනීමට හැකීම. දහන වසෙන් ගංගාව අමන ඇലമാර්ගෙම් ගැව. මෙන්න මේ ප්‍රධාන කොටස් හතර බද්ධ කරමන් රි ැట్ ක් පිළිබඳ ಾක්ෂ ිට, මේ කාල සිීම තුරද හඳුනා ගැනීම හැක ාව පවතිනවා. මෙ ත කාල පුරාන අමುනක් පිළිබඳ සාක්ෂි, තාමත්ම ැවි කරීම පිළිබඳ මෙහින් අපට තොරතුර හඳු ගන්න ළවා. එකොට අනාශ වාරිකාර මාන්තේ සමමාජ ර විද්‍ය ප තාව බලප. Pelkarni atttamayı.